ඈත අතීතයේ සිට පෘථුවේ ශිෂ්ටාචාර විශාල ප්‍රමාණයක් පසු කරමින් පැමිණියා විවිධ යුගවල විවිධ ජාතීන් ලෝකයේ ආධිපත්‍ය සියතටගෙන මේ ලෝකය පාලනය කළා මේ අතීතය දෙස ආපසු හැරී බලද්දී ගවේෂකයන් පවසන ප්‍රධානතම කාරණයක් තමයි අපේ පෘථුවිය හරිම අරුම පුදුම වගේම විශ්මිත පුදුම දේවල් වලින් පිරීලා තියෙනවා කියන කාරණය විශේෂයෙන්ම ගත්තොත් මිශ්‍ර ශිෂ්ටාචාරය ඒ වගේම ඉන්කා මායා ශිෂ්ටාචාර ගවේෂකයන් තවමත් ගවේෂණය කරන්න උත්සාහ කරන ඇට්ලන්ටිස් ශිෂ්ටාචාරය වගේම ලංකාවේ රාවණ රාජ්‍යපාලන සමය වගේ දේවල් හරිම විශ්මිත කාරණාවලින් පිරුණු ඉතිහාස කතා වර්තමානයේ වෙදී නිර්මාණය කරලා තියෙනවා. ඉතින් මේ ශිෂ්ටාචාරවල ඉතිහාසය හාරවුසල බලද්දී ගවේෂකයන් විවිධ අවස්ථාවලදී අදහා ගැනීමට පවා අපහසු හරිම විශ්මිත දේවල් හොයා ගන්න. මේ සොයා ගැනීම සමහර විට ඉතිහාසය පිළිබඳව කලින් තිබූ වැටහීම් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්නට පවා සමත් වෙලා තියෙනවා. ඉතින් විශ්මලෝකෙන් අද අපි ඔබ වෙතට අරගෙන යන මේ සුවිශේෂී වීඩියෝ වෙනවන්නේ අන්න ඒ වගේ ඉතිහාසයේ ගවේෂණය කරන ගවේෂකයන් විසින් සොයාගත් අදහා ගැනීමට අපහසු විශ්මිත දේවල් 8ක් පිළිබඳව ඔබව දැනුවත් කරන්නටයි. රැඳිලා ඉන්න මේ වටිනා වීඩියෝව අවසාන වෙනතෙක්. අංක 8 මලවුන්ගේ ග්‍රන්ථය 1842 දී ඊජිප්තුවේ පුරාවිද්‍යා කැණීම්වල නිරත වූ ජර්මානු ජාතික පුරාවිද්‍යාවේදීක වුණු කාල් රිචඩ් ලිප්සියස් ඉතිහාසයේ ඉතාම ආන්දෝලනයට ලක්වුණු සොයා ගැනීමක් සිදු කරනවා. ඔහු සොයා ගන්නවා පුරාණ ඊජිප්තු වැසියන් මලවුන් හා සංනිවේදනය කිරීමට වගේම මලවුන් හා සම්බන්ධ වීමට යොදාගත් යంత్ర මන්ත්‍ර ගුරුකම් අඩංගු සටහන් එකතුවක්. මේ සොයා ගැනීම ක්‍රිස්තුපූර්ව 1600ක තරම් ඈත අතීතයේදී නිර්මාණය කරන ලද ආගමික පත්‍රිකා සහ මිසර පිරමීඩවල ඇති සොහොන් වල ලියා ඇති තොරතුරු වල එකතුවක් බවයි සඳහන් වුණේ. මෙහි මලවුන් මරණයෙන් පසු හොඳ ස්ථානයක සිටිනවද එම නැත්නම් දුක් විඳිනවද යන්න තහවුරු කරගන්නට පුළුවන් ක්‍රම වගේම ඔවුන්ගේ ඊළඟ භවය ගැන දැනගන්න පුළුවන් ආකාරත් ඔවුන්ට මරණින් පසු හොඳින් ජීවත් වෙන්න කරන්න පුළුවන් වත්පිළිවෙත් වගේ දේවල් අඩංගු පරිච්ඡේද 190ක් මේකතුවට අයත් වුණු බවත් සඳහන්. හැබැයි මේක පොතක් කියවට පොතක්ම නෙවෙයි. මේකතුවේ සමහර වටිනා මෙන්ම ප්‍රබල මන්ත්‍ර සහ තොරතුරු පැපිරස් පත්‍රිකාවල ලියා තිබෙනවා. තවත් මලවුන් සහ සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රමවේද සොහොන් ගැප් තුල තියෙන සොහොන් කොත්වල වගේම ස්තම්භ එම නැත්නම් කුළුණුවලත් ලියලා තියෙනවා. මේවා එකතු කරලා කාල් රිචඩ් ලෙප්සියස් පුරාවිද්‍යාවේදියා නිර්මාණය කරනවා The Book of Death කියන කෘතිය. ඒ වර්ෂ 1842 දී. ඔහු විසින් සොයාගත් ඊජිප්තුවේ යంత్ర මන්ත්‍ර ගුරුකම් සහ මලවුන් හා සම්බන්ධ වෙන්න පුළුවන් ක්‍රම වගේම මලවුන්ගේ ලෝකය ගැනත් තොරතුරු සියල්ල අන්තර්ගත කරලා සාධනලද පරිවර්තනයක් විදියටයි මෙය පසුව ප්‍රසිද්ධ වුණේ. මෙය තමයි මලවුන්ගේ ලෝකය ගැන ලෝක ඉතිහාසයේ හැම වූ හොඳම සටහන් එකතුව කියලා වාර්තා වන්නේ. අංක 7 ඕස්ට්‍රේලියාවේ ගිලීගිය නෞකාව. ඕස්ට්‍රේලියාව ආසන්නයේ ගිලීගිය නෞකාවක් ගවේෂණය කරපු සාගර ගවේෂකයන් පිරිසක් ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ උඩු යටිකුරු කරන සමතුළු සොයාගැනීමක් සිදු කරා. ඕස්ට්‍රේලියානු ඉතිහාසයේ සඳහන් වන පරිදි කැප්ටන් කුක් විසින් ඕස්ට්‍රේලියාව සොයාගනු ලැබුවේ 1770 වර්ෂය ආසන්න වකවානුවකදී. ඔහු ඕස්ට්‍රේලියාව මුලින්ම ගවේෂණය කළ පුද්ගලයා විදියටයි හැඳින්වෙන්නේ. හැබැයි පහුගිය වසරේදී සොයාගත් මේ නෞකාව කැප්ටන් ජේම්ස් කුක් ඕස්ට්‍රේලියාවට පැමිණීමට වසර 100කට පමණ පෙර ඕස්ට්‍රේලියාව ආසන්න මුහුදු කලාපයේ ගිලීගිය ස්පාඤ්ඤ නෞකාවක් බවත් ගවේෂකයන් විසින් සොයාගන්නවා. මේ අනුව ස්පාඤ්ඤ ජාතිකයන් කැප්ටන් ජේම්ස් කුක්ට පෙර ඕස්ට්‍රේලියාව ගවේෂණය කරලා තියෙනවා කියලා සාක්ෂි සාධක සහිතව වර්තමානයේදී ඔප්පු වෙනවා. මේ විශේෂ සොයාගැනීම සිද්ධ කරනු ලැබුවේ මිස්ටර් ක්‍රූප් නමින් හඳුන්වන ගිලීගිය නැව් 100කට වඩා ප්‍රමාණයක් ගවේෂණය කළ 84 හැවිරිදි සාගර ගවේෂකයෙක් බවයි විදේශ මාධ්‍ය වාර්තා කරන්නේ. ඕස්ට්‍රේලියාවේ කේප් යෝක් තුඩු ආසන්න මුහුදු තීරයේ තමයි ඔහු ඇතුළු කණ්ඩායම මේ ගවේෂණය සිද්ධ කළේ. ඔහු පවසන ආකාරයට මේ ඔහුගේ අවසාන ගවේෂණයේ විය හැකි බවත් ඔහු පවසා තිබුණා. කෙසේ වුණත් මේ මෑත කාලයේදී සිද්ධ කළ සුවිශේෂිතම ගවේෂණ වලින් එකක් විදිහටයි අදට සැලකෙන්නේ. අංක 6 මෙක්සිකෝවේ සුදු රණශූරයන්. මෙක්සිකෝවේ ඉත්සාවල පිහිටා ඇති රණශූරයන්ගේ දෙවොල නමින් හඳුන්වන ස්ථානයේ ඇති චිත්‍ර මෙක්සිකෝවට සුදු ජාතිකයන් සහ බැඳුණු අතීතය වෙනස් කිරීමට සමත් වුණා. මෙක්සිකෝ ආදිවාසීන් සුදු ජාතිකයන් සමග මිශ්‍ර වුණේ 1789 ආශ්‍රිත වකවානුවේ වයිකින් වරුන් එහි පැමිණීමත් එක්ක කියලායි වාර්තා වෙන්නේ. හැබැයි මේ දෙවොලෙන් මෑතකදී සොයාගත් චිත්‍ර කිහිපයක් මේ මතයට අභියෝග කරනවා. එහි ඇඳ ඇති චිත්‍ර අතර තියෙන එක් චිත්‍රයක සුදු හම ඇති රණශූරයන් සහ තද පැහැති සම සහිත රණශූරයන් ඇති සටනක් දැක්වෙනවා. මේ චිත්‍රයේ නිර්මාණකරුවාගේ හුදු නිර්මාණයක් ලෙස නොසලකා හැරිය හැකි වුණත් මායා ඉතිහාසයේ සඳහන් වන යම් කරුණු කිහිපයක් මේ චිත්‍රය හා සම්බන්ධ වන බවයි පුරාවිද්‍යාවේදීන් විසින් සොයාගත්තේ. මායා ඉතිහාසයේ සඳහන් වන ආකාරයට වරක් වයිට් ජයන්ට් ලෙස හැඳින්වෙන පුද්ගලයෙක් හෝ
පුද්ගලයන් කණ්ඩායමකට එරෙහිව කළ සටනක් සඳහන් වෙනවා. ඒ වගේම තමයි Dance with Giants ලෙස හැඳින්වෙන පුරාණ මායා කතාවෙන් සුදු සම ඇති රණශූරයන් දෙදෙනෙක් මායා දේශයේ සතුරන්ගෙන් බේරාගත් බවත් සඳහන්. මේ නිසා මෙක්සිකෝවට සුදු ජාතිකයන් නියමිට පෙර එහි සුදු ජාතිකයන් සිටි බවට හරිම සුවිශේෂී සාක්ෂියක් මේ චිත්‍ර සැපයීමට සමත් වෙලා තිබෙනවා. අංක 5 දෙවන රැම්සස් රජුගේ බූගත මාලිගය. මිසර ශිෂ්ටාචාරයේ යුග දෙකකදී මියගේ රජවරුන්ගේ සිරුරු පිරමීඩ තුලමෙන්ම බූගත සොහොන් ගැබ්වල මිහිදන් කිරීම සිද්ධ කෙරුණා. හැබැයි විශාල අධිරාජ්‍යයක් පාලනය කළ මිසර රජවරු බූගත මාලිගා නිර්මාණය කළ බවට ඉතිහාසයේ කොතනකවත් අසන්නට ලැබී තිබුණේ නැහැ. හැබැයි මේ මතයට අභියෝග කරන සොයාගැනීමක් සිද්ධ කරාද 2019 වසරේදී ඇමරිකානු ජාතික පුරාවිද්‍යා කණ්ඩායමක් සමත් වුණා. ඔවුන් ඊජිප්තුවේ අබිඩෝස් නගරයේ කළ කැණීම්වලදී නොසිතූ ලෙස සොයාගත් සොහොන් ගැබක් පසුව ඒ සොහොන් ගැබක් නොවන බව වාර්තා කළා. මේ පුරාවිද්‍යා කැණීම් ස්ථානය මීට වසර 160ක සිට ගවේෂකයන් විශාල ප්‍රමාණයක් විසින් කැණීම් සිදු කරන ලද ප්‍රසිද්ධ ස්ථානයක්. නමුත් ඔවුන් කිසිවෙකුට මේ රහසිගත බූගත මන්දිරය හමු වෙලා තිබුණේ නැහැ. ඇත්තටම මේක මාලිගාවක්. නිකම්ම මාලිගාවක් නෙවෙයි. එය පොළව අභ්‍යන්තරයේ සෑදු රහසිගත මාලිගාවක්. මේ මාලිගය දෙවැනි රැම්සස් රජුට අයත්ව තිබූ මාලිගාවක් බව පසුව ඔවුන් අනාවරණය කරගන්නවා. මේ කුමන අරමුණක් සඳහා ඉදිකරන ලද මාලිගයක්ද යන්න තවමත් අපැහැදිලි. හැබැයි රැම්සස් රජුගේ රහසිගත කටයුතු සහ ඔහුගේ ආශාවන් රසවිඳින්න මේ ස්ථානය භාවිත කරන්නට ඇති බවයි ගවේෂකයන් වාර්තා කරන්නේ. අංක 4 අප්‍රිකාවෙන් පිටත හමු වූ පැරණිතම මානව හකු කොටස. පැරණිතම මානවයා අප්‍රිකාවේ සිට වෙනත් රටකට සංක්‍රමණය වූ බව ප්‍රසිද්ධ මතයක්. ඔබ වුණත් ඒක අහලා ඇති. හැබැයි ඔවුන් එලෙස සංක්‍රමණය වූ ආයේ සැලකෙන වකවානු පිළිබඳව යම් වෙනසක් ඇති කිරීමට ඊශ්‍රායලයේ පිහිටි කාමෙල් කඳුකරයේ ගල්ලෙනකින් හම්බුණු මානව හක්කක කොටසක් සමත් වුණා. මෙම හකු කොටස සොයාගනු ලැබුවේ 2002 වර්ෂයේදී එහි ගිය නවක පුරාවිද්‍යා ගවේෂකයෙක් විසින්. හැබැයි මේ පරීක්ෂණ ගණනාවකින් අනතුරුව තහවුරු කර මාධ්‍යට වාර්තා කළේ 2018 වර්ෂයේදී. අප්‍රිකාවේ සිට අනෙක් ප්‍රදේශවලට මානවයන් සංක්‍රමණය වුණේ මීට වසර 120,000කට පමණ පෙර බවයි කලින් සඳහන් වුණේ. හැබැයි මේ කියන හකු කොටස මීට වසර 160,000ත් 102,000ත් අතර ප්‍රමාණයක් පැරණි බවයි වාර්තා වුණේ. ඒ සොයාගත් ගල්ලෙනත් වසර 250,000ක් පමණ පැරණි බවයි සඳහන් වන්නේ. මේ අනුව අප්‍රිකාවෙන් මානවයා අනෙක් රටවලට එහෙම නැත්නම් අනෙක් ප්‍රදේශවලට සංක්‍රමණය වූ කාලවක වවුණු පිළිබඳව නැවතත් තර්කයක් මතුවලා තියෙනවා. අංක 3 මමියාකු ඩයිනසෝරස්. 2011 වසරේදී කැනඩාවේ පතලකින් හමු වූ ඩයිනෝසෝරස් සැකිල්ලක් ඩයිනෝසෝරයන් පිළිබඳව විද්‍යාවේදීන් පර්යේෂණ පහසු කරන්නට සමත් වුණා. ඇත්තම කිව්වොත් මේ ඩයිනසෝර සැකිල්ල මමියන් බවට පත් වූ එකක්. එහි අස්ථි කොටස් සහ සමමෙන්ම මාංශ කොටස් බව ඉතා හොඳින් පෙනෙන්න තිබෙන බවයි වාර්තා වුණේ. මෙතෙක් ඇට සැකිලි වලින් පමණක් ඩයිනසෝරයන් පිළිබඳව ගවේෂණ කළ විද්‍යාවේදීන්ට මේ අපූර්ව සොයා ගැනීමක් වුණා. ඒ නිසා ඔවුන් මේ නම් කළේ ඩයිනසෝර් මොනාලීසා යන නමින්. මේ කියන මමිය වසර මිලියන 110ක් පමණ පැරණි බවයි සඳහන් වන්නේ. ඒ වගේම තමයි මේ රාත්තල් 2500ක් බර අඩි 18ක් දිග සැකෙල්ලක්. මේ සමය තුළ අනෙක් කොටස් අධ්‍යයනයෙන් පසුව මේ සත්වයා නෝඩෝසෝර් වර්ගයේ ශාකභක්ෂක ඩයිනෝසෝරෙක් බවයි පර්යේෂකයන් සොයාගත්තේ. ඔබ දන්නවද ඔවුන්ට මේ පරීක්ෂණ කටයුතු සඳහා වසර 6ක පමණ කාලයක් ගත වුණා කියලා. 2017 තමයි ඔවුන් මේ ඩයිනසෝර් මමිය පිළිබඳව වාර්තාව එළි දක්වනු ලැබුවේ. මේ ඈත අතීතයේ පෘථිවිය රජ කළ දැවැන්තයින් පිළිබඳව අධ්‍යයනයට හමු වුණු හොඳම සාක්ෂි විදියටයි වර්තමානයේ සැලකන්නේ. අංක 2 වසර මිලියන 9.7ක් පැරණි දතක්. ඇත්තරම මේ දත පුරාවිද්‍යාවේදීන් හා ගවේෂකයන් අතර මහත් ආందోళනට තුඩුදුන් සොයා ගැනීම. මීපිට ජීවත් වූ ආදිතම මානවයා එම නැත්නම් වත්මන් මානවයාගේ මිත්තණිය විදියට දැනට හඳුනාගෙන තියෙන්නේ ඉතියෝපියාවෙන් 1974 හමු වූ ලුසී නමින් හඳුන්වන මානවයයි. ඇය වසර මිලියන 3.2කට පෙර මීපිට ජීවත් වී ඇතැයි හඳුනාගෙන තිබෙනවා. නමුත් ජර්මනියෙන් හමු වූ මේ දත වසර මිලියන 9.7ක් පැරණි බවයි තක්සේරු කර ඇත්තේ. ඇත්තම කිව්වොත් ලුසීට වඩා වසර මිලියන 6.2ක් මේ දත පරණයි. ඉතින් මෙච්චර පරණ දතක් කොහොමද අප්‍රිකාවෙන් පිටත ජර්මනිය වගේ රටක හමුුනේ කියලා ගැටලුවක් ආවා. සමහර විද්‍යාඥයන් ප්‍රකාශ කළා මේ මානවයෙකුගේ දතක් නොවන බව. හැබැයි මේ පිළිබඳව පර්යේෂණය කරන ලැබූ විද්‍යාඥයන් නම් ප්‍රකාශ කරන්නේ මෙය මානව දතකට බොහෝ සෙයින් සමාන බවයි. මේ හමුුනේ 2016 වර්ෂය නිසා මේ වාර්තාවන් තවමත් පරීක්ෂණ මට්ටමේ තිබෙන බවයි ඉදිස් වෙබ් අඩවි වාර්තා කරන්නේ. හැබැයි මේ අනාගතයේදී ඉතාම ආందోళනාත්මක ඉතිහාසය වෙනස් කරන සොයා ගැනීමක් වනු ඇති බවයි ඔවුන්ගේ මතය. අංක 1 කැනඩාවෙන් හමු වූ රෝමන් කඩුව. කැනඩාවෙන් හමු වූ මේ කඩුව ක්‍රිස්තුපූර්ව 200ක තරම් ඈත අතීතයට අයත් එකක් බවයි සඳහන් වන්නේ.
නමුත් කැනඩාවට යුරෝපියන් පැමිණිබව සඳහන් වන්නේ වයිකින් වරුන් විසින් ලෝකේ පුරා කළ ගවේෂණවලදී. හැබැයි මේ කඩුව වයිකින් වරුන්ගේ ආගමනයටත් වඩා වසර 800ක් පමණ පැරණි එකක්. මේ කඩුවෙන් හමු වුණ සාක්ෂි අනුව මීට වසර 1800කට පමණ පෙර රෝමන් ජාතිකයන් කැනඩාව ආශ්‍රිත ප්‍රදේශවලට පැමිණ ඇති බවට නව මතයක් ගොඩනැගෙනවා. එසේ වුවහොත් එය ඉතිහාසය නැවත ලියීමක් ලෙස සැලකිය යුතු වෙන බවයි ගවේෂකයන් පවසන්නේ. මන්ද රෝම ඉතිහාසයේ වුවත් ඔවුන් කැනඩාව ගවේෂණය කළ බවට කිසිදු සාක්ෂියක් හමු නොවන නිසා. තාමත් අපිව subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්න. තවත් කෙනෙකුට පේන මේ වීඩියෝ එක ෂෙයා කරන්නත් ඔන්න මතක කරන්න එපා. තවත් දවසක අපි ඉක්මනින්ම මේ වගේම වීඩියෝ එකකින් හමු වෙනවා. එතෙක් රැඳිලා ඉන්න දෙකටම විශ්ව ලෝකයට එක්ක ඔබට සුබ දවසක්. ආයුබෝවන්.